විනිසුරු ලින්ඩන් හැනිබල්ගේ දුර්වල තීරණය හේතුවෙන් පැතුම් නිස්සංකගේ හා කමුදු මෙන්ඩිස්ගේ සටන අපතේ යවමින් ශ්‍රී ලංකාව සමගින් පැති තෙවන හා අවසන් පන්දුවාර 2020 තරගෙන් ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා සංචාරයේ සැනසුම්දායක ජයකින් අවසන් කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම පසුගියදා සමත් වුණා. තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාර දෙක තුලදී ලකුණු 36ක් අවශ්‍ය වුණා. 19 වන පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ දසුන් සානක 6 පාරක්කා 4 පාරක් එල්ල කරමින් ජයග්‍රහණයේ පිළිබඳ බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ලබා දුන් නමුත් එම පන්දුවාරයේදී ලකුණු 13කට ඔහු දුවද්දී දැවි යාම සමගින් යලි තරගයේ පාලනය ඇෆ්ගනිස්තානයට නතු වුණා. නමුත් එම පන්දුවාරයේ අවසන් පන්දුවට අකිල දනංජය 4 පාරක් එල්ල කළේ අවසන් පන්දුවාරයේදී තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 19ක ඉලක්කයක් හිමි කර දෙමින් අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට සහ දෙවැනි පන්දුවට කමිදු මෙන්ඩිස් 4 පහර බැගින් එල්ල කරමින් ජයග්‍රහණයේ ආසන්නයටම ශ්‍රී ලංකාව රැගෙන යාමට සමත් වුණා. කෙසේ වෙතත් සිවුවන පන්දුවේදී පන්දුව ඉනට ඉහලින් ඇදී ආ නමුත් ඒ නිපන්දුවක් ලෙසින් විනිසුරුවන් සංඥා අනුකිරීම තරගයේ තීරණයට බලපානු ලැබුවා. අවසන් පන්දු දෙකේදී තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 10ක්. නමුත් පස්වන පන්දුවට 4 පාරක් හෝ 6 පාරක් එල්ල කිරීමට කමිදු මෙන්ඩිස් හට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු අවසන් පන්දුවට 6 පාරක් එල්ල කරමින් තරගයේ අවසන් කරනු ලැබුව නමුත් ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු පරාජයක් කුරුම වුණා. කෙසේ වෙතත් විනිසුරු හැනිබල්ගේ එම දුර්වල තීරණය පිළිබඳ තරගෙන් පසු ශ්‍රී ලංකා නායක වනිදු හසරංග එම විනිසුරු වරයා සමගින් උණුසුම් වචන හුවමාරුවක නිරත වුණා. ඉන් අනතුරුව තරගෙන් අනතුරුව පැති මාධ්‍ය හමුවේදී වනිදු හසරංග මෙලෙස සඳහන් කළා. ඔව් ඇත්තම ඉතින් මේ වගේ එකක් ජාත්‍යන්තර තරගයක වෙන්න බෑ. ඒ වගේ එච්චර උඩින් ගිය එකක් මං හිතන්නේ තව ටිකක් උඩට ගියා නම් බැට්මන්ගේ ඔළුවේ වදිනවා බෝලේ. ඒ වගේ එකක් පේන්නේ නැහැ කියන්නේ ඒ වෙනසුරු වරයා ජාත්‍යන්තර මට්ටමට හරියන්නේ නැහැ. ඉතින් එයා වෙන ජොබ් එකක් කරා නම් තමයි ඇත්තෙම ගොඩක් හොඳ යනුවෙන් සදහන් කළා. ඒ අනුව එම සිදුවීමෙන් පසු විනිසුරු ලින්ඩන් හැනිබල් වනිදු හසරංගට විරුද්ධව තරග තීරකවරයාට පැමිණිල කළ බවට ඊයේ වාර්තා වුණා. ඒ අනුව දෙවන මට්ටමේ ICC විනය නීති කඩකිරීමක් සිදු වී ඇති බවට නිගමනය වූවොත් හසරංග හට තරග දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක 20 තහනමක් ලැබීමට ඉඩ පවතින බවට වාර්තා වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තෙවන 20 තරගෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකාරීත්වය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ICCට එම තරගයේ පිළිබඳ යවන වාර්තාවේ හැනිබල්ගේ දුර්වල විනිසුරු තීරණය පිළිබඳත් ඔහු එවන් තීන්දුව ලබා දුන් පළමු අවස්ථාව මේ නොවන බවටත් වාර්තා කර ඇති බවට අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරනවා. පැයෙන් අලුත් වෙන දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.